පිරිකාව කියලා කියන්නේ දවසින් දවස ලෝකේ ව්‍යාප්ත වෙමින් පවතින සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ වගේම ලංකාවෙත් දිනෙන් දින වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම වඩා අපහසු වෙන්නේ මේ බොහෝ රෝගීන් රෝහලකට ඇතුළු වෙන්නේ පිළිකාව හුඟක් පැතිරුණාට පස්සේ. ඒ නිසා මම හිතුවා පිළිකාවල මූලික රෝග ලක්ෂණ පිළිබඳව සහ පිළිකාවක් අපි කලින් හඳුනාගන්නේ කොහොමද කියලා ඔබට පැහැදිලි කරන්නට ඕනේ කියලා. ඉතින් අද වැඩසටහන වෙන් වෙන්නේ අපි වේලපහින් කොහොමද පිළිකාවක් හඳුනාගන්නේ. අපි මේ රෝග ලක්ෂණ ගැන දැනුමත් වෙමු. සයිබර් ක්ලිනික් හැම විටම උත්සාහ කරන්නේ ඔබට ඔබේ ජීවිතයට අවශ්‍ය කරන ඒ ප්‍රායෝගික සෞඛ්‍ය දැනුම ලබා දීම. ඉතින් මගේ channel එක ඇතුලේ වැඩසටහන් ගණනාවක් තියෙනවා ඔබේ ජීවිතේ ඔබට ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් ගාක් වැදගත් වෙන. ඒ වැඩසටහන් සියල්ල ඔබට නරඹන්නට පුළුවන්. ඉතින් ඒ අතරේ ඔබට හිතුනොත් මගේ channel එක ඔබේ ජීවිතයට වටිනවා කියලා subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න මගේ වැඩසටහන් ගැන ඉක්මනටම දැනගන්න. පිළිකාවකදී ඉස්සල්ලාම වෙනස්කම ඇති වෙන්නේ එක සෛලයක. සෛලයක ජාන විකෘතිතාවක් ඇති වෙනවා. ඊට පස්සේ කිසිම පාලනයක් නැතුව මේ සෛලය බෙදෙන්න පටන් ගන්නවා. එතකොට අහල පහල තියෙන අනෙකුත් පටකත් ආක්‍රමණය කරමින් ඒව ඇතුළටත් යමින් මේක වර්ධනය වෙනවා. ඊළඟට ලේවලටත් ඇතුල් වෙලා ලේ හරහා ශරීරයේ විවිධ තැන්වලට ගමන් කරනවා. ගමන් කරලා ඒ වෙනත් තැන්වලත් මේ පිළිකාව පතුරවන්නට පටන් ගන්නවා. ওই විදිහට තමයි අපේ ශරීරය තුල පිළිකාවක් වර්ධනය වෙන්නේ. දැන් අපේ හිසේ සිට දෙපතුල දක්වා ඕනෑම තැනක මේ විදිහට පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ පිළිකාවලදී මතුවන රෝග ලක්ෂණ පිළිකාවෙන් පිළිකාවට වෙනස්. පිළිකාවේ වර්ගය අනුව වෙනස් වෙනවා. ඒ නිසා පොදුවේ අද මම කතා කරන්නේ අපිට වැඩිපුර දකින්නට ලැබෙන විවිධ පිළිකා තත්ත්වවලදී මතුවන රෝග ලක්ෂණ ඔබ හඳුනා ගන්නට ඕන කොහොමද කියලා. ශරීරයේ බර අඩුවීම සහ කෑම අපිරියාව ඇතිවීම පිළිකාවක මූලික රෝග ලක්ෂණයක් වන්නට පුළුවන්. කිසිම හේතුවක් නැතුව ඔබේ බර අඩු වෙනව නම්, දකින දකින අය කියනෝ නම් කිට්ටු වෙලා ඇදිලා ගිහිල්ලා මොකද කියලා අහනව නම්, සහ ඔබ වෙනද අඳපු ඇඳුම් ලොකුවට දැනෙනව නම් නිකන් ඇඳහ මෙල්ලිලා වගේ ඇඳුම් පේනව නම්, ඔන්න මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වන්නට ඕන. එතකොට ඔබ විශේෂ ආහාර පාලනයක් කරන්නේ නැත්නම් සහ විශේෂයෙන්ම ව්‍යායාම කරන්නේ නැත්නම් ශරීරය කෙට්ටු කර ගැනීම වෙනුවෙන් මේ විතර බර අඩු වීම ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම කෑම අපිරියාව. සමහර අයට කෑම අපිරියාව ඇති වෙනවා. සමහර අයට කෑම අපිරියාවක් නැතුවත් මේ විදිහට ශරීරය කෙට්ටු වීම සිදු වෙනවා. සමහර පිළිකා තත්ත්ව වලදී ලිම්ෆෝමා වගේ පිළිකා තත්ත්ව, අක්මාවේ ඇතිවන පිළිකා තත්ත්ව, මහ බඩවැලේ ඇතිවන පිළිකා තත්ත්ව, ආමාශය සහ අග්න්‍යාශය අපි පැන්ක්‍රියාස් එක කියලා කියන්නේ. එතකොට මේ ඇතිවන පිළිකා තත්ත්ව වලදී මේ විදිහට ශරීරය කෙට්ටු වීම සහ කෑම අපිරියාව ඇතිවීම සිදුවන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. උණ කියලා කියන්නේ රෝගයක් නෙවෙයි. උණ කියලා කියන්නේ රෝග ලක්ෂණයක්. විවිධ රෝග තත්ත්වවලදී අපේ ශරීරයේ දක්වන ප්‍රතිචාරය තමයි උණ. විවිධ ආසාදන තත්ත්වවලදී සහ විවිධ ඉන්ෆ්ලමේෂන් කන්ඩිෂන්ස්, ඒ කියන්නේ ප්‍රදාහ තත්ත්වවලදී මේ විදිහට උණ ඇතිවන්නට පුළුවන්. සමහර වෙලාවට තද උණ ඇති වෙනවා. ඒ කියන්නේ 100ට වඩා 101, 102, 103 මට්ටමට ෆැරන්හයිට් අංශක උණ ඇති වෙනවා. සමහර වෙලාවට ලා උණක් පවතින්නට පුළුවන්. මෙතෙන්දි මම ලා උණ කියලා අදහස් කළේ කටේ පොඩි තිත්ත ගතියක් එනවා, ඇඟට පොඩි සීතලක් දැනෙනවා, නිකන් උණ කියලා හිතෙනවා, ලා රස්නයක් වගේ ඇඟේ තියෙනවා. හැබැයි අපි මේක හරියට මැනලා බැලුවොත් එහෙම ශරීර උෂ්ණත්වය පොඩ්ඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතර මේ වගේ ලා උණ තත්වයක් ඇතිවන්නට පුළුවන්. මේ ඇතිවන උණ සමහර ලාවට දවස් කීපයක් තියලා හේතුවක් හරියට හොයාගන්නත් බෑ. උණ හොඳ වෙලා යනවා. ආයේ තව දවස් කිහිපයකින් ආපහු මේ විදිහට උණ ඇති වෙනවා. එතකොට මේ වගේ හේතුවක් නැතිව
අපිට පැහැදිලිම හේතුවක් හොයාගන්න බැරුව සැරින් සැරේ උණ ගන්න එක පිළිකාවක මූලික රෝග ලක්ෂණයක් වන්නට පුළුවන්. මද උණ ගතිය හුඟක් අය ගණන් ගන්නේ නැහැ. මොකද ඒකෙන් ශරීරයට එච්චරම අපහසුතාවයක් නැති හින්දා. සමහර රෝගීන් මාස ගාණක් මේ විදිහට මේ මද උණ ගතියත් එක්ක ඉඳලා ඊට පස්සේ තමයි රෝහලකට යොමු වෙන්නේ. ඒ නිසා එහෙම කරන්න එපා. නිතර නිතර ඔබ ලෙඩ වෙනවනම් මෙන්න මේකත් සමහර ලියුකීමියා තත්ත්වවලදී ඇති වෙන්නට පුළුවන්. ලියුකීමියා තත්ත්වවලදී ඔබේ ශරීරයේ විවිධ ආසාදන වලට එරෙහිව සටන් කරන ඒ ගුණය තියෙන නියුට්‍රොෆිල් කියන රුධිර සෛල ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා නිතර නිතර ලෙඩ රෝග වලට ඔබව ගොදුරු වන්නට පුළුවන්. එතකොට මේ විදිහට මාසයකට කිහිප වතාවක් ඔබ ලෙඩ වෙනවනම් අපහසුතාවයක් ශරීරයේ තියෙනවනම් බලාගෙන ඉන්නට එපා. අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඇඟේ ඕනම තැනක ඔබේ අතට අහුවෙන ගැටිති එහෙමත් නැත්නම් ගෙඩි විදිහට යමක් අහුවෙනවනම් ඝනවීම් විදිහට යම් වෙනසක් ඔබ දකිනවනම් ඒ ගැන සැලකිලිමත් වන්නට ඕන. සමහර වෙලාවට මේවා බොහොම අහිංසක ගෙඩි වන්නටත් පුළුවන්. සමහර අවස්ථාවලදී මේවා පිළිකාමය ලක්ෂණ සහිත දේවල් වන්නටත් පුළුවන්. ඒතර කාන්තාවන් හැම විටම තමන්ගේ පියයුරු පිළිබඳව සැලකිල්ලෙන් ඉන්නට ඕන. මාසයකට වතාවක් තමන්ගේ පියයුරු පරීක්ෂා කරන්නට ඕන. ඒ අවස්ථාවලදී මෙසේ කිසියම් වෙනසක් කිසියම් මේ ගැටිතිමය ස්වභාවයක් ඔබට දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕන. ඒ වගේම තමන්ගේ මේ බෙල්ල ඉදිරිපස අපේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙනවා. කෙල ගිලින වෙලාවට කණ්ණාඩියකින් බලාගෙන ඉන්නකොට මේ ගුලියක් වගේ ඉහළ පැල්ලෙහා යනවා නම් සමහර විට මේක පිළිකාවක මූලික අවස්ථාවක් වන්නට පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් ඔබ දැක්කොත් වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවනේ විවිධ පිළිකා තත්ත්වවලදී මේ ශරීරයේ තැන් තැන්වල කුද්දටි මතුවීමත් සිදු වෙනවා. කුද්දටි මතුවෙන්නේ කොහෙද? මේ බෙල්ලේ, බෙල්ලේ දෙපස, මේ බෙල්ලේ පිටුපස කුද්දටි මතුවන්නට පුළුවන්. ඒ වගේම කිහිලි ප්‍රදේශයේ කුද්දටි මතුවන්න පුළුවන්. ඉකිලි ප්‍රදේශයේත් ඒ දෙපැත්තේම කුද්දටි මතුවන්න පුළුවන්. හුඟක් අය දන්නේ නැහැ දැන් මේ කුද්දටි කියලා. එතකොට මේ හැබැයි සමහර වෙලාවට උන්ගේ අතට දැනෙනවා මේ ලොකුවට ගෙඩි ගෙඩි වගේ අහුවෙනවා. ඉතින් මේකත් එක්ක මාස ගාණක් ඔබ ගෙදර ලත වුණොත් ගෙදර පරක්කු වුණොත් ඔබේ ඒ පිළිකාව මුළු ශරීරයටම ශරීරයේ පුරාම පැතිරිලා ඉවර වෙන්න පුළුවන්. ඒතකොට විවිධ ලිම්ෆෝමා තත්ත්වවලදී සහ වෙනත් පිළිකා තත්ත්වවලදී අපිට ප්‍රජනක පද්ධතිය ඇතිවන පිළිකාවක් කාන්තාවකගේ ඉකිලි ප්‍රදේශයේ ඇතිවන කුද්දැටි විදිහට ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒ වගේම පියයුරු වල ඇතිවන පිළිකා කිහිලි ප්‍රදේශයේ ඇතිවන කුද්දැටි විදිහට මතුවන්න පුළුවන්. ඉතින් මේ විදිහට ශරීරයේ ඕනෑම තැනක ඇතිවන ගැටිත්තක් හෝ ගෙඩියක් ඔබට අතට අහු වෙනම නම් ඒ සම්බන්ධයෙන් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. විවිධ ලියුකීමියා තත්ත්වවලදී ඒ ලියුකීමියා සෛල වේගයෙන් බෙදෙන්නට පටන් ගන්න නිසා අපේ සාමාන්‍ය රුධිර සෛල යටපත් වෙන්න පටන් ගන්නවා. ඒ වඩු වෙන්න පටන් ගන්නවා. එතකොට විවිධ රෝග ලක්ෂණ මතුවන්නට පුළුවන්. ඔබට අධික මහන්සි ගතියක් දැනෙනව නම් ටිකක් දුර ඇවිදිනකොට හුඟක් හතිය එනව නම් එකට අප්‍රාණික කමක් තියෙනව නම් නිදිමත ගතිය කම්මැලි ගතිය තියෙනව නම් ඔබේ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම පල්ලෙහා ගිහිල්ලා වෙන්න පුළුවන්. එතකොට එකපාරටම මේ විදිහට මේ ඇනීමියා තත්වයක් කියලා අපි කියනවා. එහිම හට ගැනීම සමහර විට පිළිකාවක මූලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. එතකොට ලියුකීමියා තත්වයකදී විතරක් නෙවෙයි වෙනත් රෝග නිසාත් මේ විදිහට ඔබේ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම පල්ලෙහා ගිහිල්ලා මේ විදිහට රෝග ලක්ෂණ මතුවෙනවා. සමහර අයට විවිධ රෝග ලක්ෂණ මතුවන්නටත් පුළුවන්. සමහර අයට මතුවෙන්නේ නැතිව තියෙන්නටත් පුළුවන්. ඒ වගේම රුධිර පට්ටිකා ප්‍රමාණය පල්ලෙහා බැසීම නිසා ඔබේ ශරීරයේ ලේ පැල්ලම් මතුවීම සිදු වෙන්න පුළුවන්. මේක බොහොම පුංචි ලේ පැල්ලම් වෙනටත් පුළුවන්. සමහරකට තරමක් ලොකු ලේ පැල්ලම් විදිහට මතුවන්නටත් පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ ඔබට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕන. හුස්ම ගැනීමේ යම් අපහසුතාවයක් පවතිනවා නම් මේකත් පෙනහළු පිළිකාවක මූලික රෝග ලක්ෂණයක් වන්නට පුළුවන්. ඒ වගේම හොඳ වෙන්නේ නැති කැස්සක් ඔබට තියෙනවා නම් අන්න ඒ ගැනත් ඔබ සැලකිල්ලෙන් ඉන්නට ඕන. හැබැයි මේ කොවිඩ් වසංගතය පවතින කාලයක් නිසා
මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉස්සෙල්ලාම ඔබ කොවිඩ් නෙවෙයි කියන එක තහවුරු කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔබ වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබා ගන්නට ඕන මෙවැනි රෝග ලක්ෂණ සම්බන්ධයෙන්. ඒ වගේම මේ කැස්ස සමහර වෙලාවට දවස් කීපයක් තියෙනවා හොඳ වෙනවා. ආයි තව දවස් කීපයකින් අපහු කැස්ස ඇති වෙනවා. ඒ විදිහට මේ කැස්ස ඇතිවන්නටත් පුළුවන්. ඉතින් එහෙම රෝග ලක්ෂණ ගැන ඔබ අනිවාර්යෙන්ම බොහොම සෙවිල්ලෙන් ඉන්නට ඕන. ඔබට ගිලීමට කිසියම් අපහසුතාවයක් තියෙනවා නම් ඉතින් හුඟක් රෝගීන් කියනවා. ඒ ඉස්සර වගේ මට මේ ඉක්මනට පහසුවෙන් දෙයක් කනකොට ගිලින්න බෑ. වතුර වීදුරුවක් ළඟ තියාගෙන තමයි කෑම එක ගන්න ඕනේ. ඒතර මේ ගිලීමේ අපහසුතාවය ටික ටික වැඩි වෙනවත් එක්ක. ගොඩාක් වෙලාවට මේ හුඟක් මේක පරක් වුණාට පස්සේ තමයි රෝගීන් රෝහලකට යොමු වෙන්නේ. ඉතින් ගලනාලේ ඇතිවන යම් යම් පිළිකා තත්ත්වවලදී රෝගියාට ඇතිවෙන්නේ මේ ගිලීමේ අපහසුතාවය. ඒ නිසා මේ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා ඔබ පරක් නොකර වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මලපහ සමග රුධිරය පිටවීම පිළිකාවක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ රුධිරය රතු පාටට ෆ්‍රෙෂ් බ්ලඩ් විදිහට පිටවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කළු පාටට අපි කියන ඕල්ටර් බ්ලඩ් කියලා ඒ විදිහට පිටවෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ පිටකරන මලපහ දිහා වරක් හෝ බැලීම හුඟක් වැදගත් කියලා දැන් ඔබට තේරෙනවා නේද? අපේ ආහාර මාර්ගයේ කොයි තැනද මේ පිළිකාව පිටලා තියෙන්නේ කියන එක අනුව අර පිට වෙන්නේ ෆ්‍රෙෂ් බ්ලඩ්ද හෙමත් නැත්නම් දුබුරු පැහැති රුධිරයද කියන එකත් තීරණය වෙනවා. ඒ වගේම ඔබේ වැසිකිලියාමේ රටාව අලුතින් වෙනස් වීමකට භාජනය වුණා නම් වෙනදා හැමදාම මලපහ පිට කරන කෙනා ඊට පස්සේ දවස් කීපයකට වතාවක් නම් මලපහ පිට කරන්නේ බඩ වේලවල යනවා නම් එහෙම නැත්නම් අනිත් පැත්තට නිතර නිතර වැසිකිලියන්න උවමනාවක් ඇති වෙනවා බඩ බුරුල් කරලා යනවා. ඒ වගේ ඕනෑම විදිහකට සාමාන්‍යයෙන් ඔබේ වැසිකිලියාමේ රටාව වෙනසකට භාජනය වුණා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ඔබ මලපහ පිටකල ඉවරුණාට පස්සේ ඉවරයි කියන ෆීලින් එකක් එනවනේ. එහෙම එන්නේ නැතුව ආපහු මලපහ පිට කරන්න ඉඳගත්ත නම් හොඳයි කියලා ඔබට හිතෙනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ වගේ ලක්ෂණ ඔබට තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මුත්‍රා සමග රුධිරය පිටවීම පිළිකාවක මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. මුත්‍රා මාර්ග පද්ධතියේ ඕනෑම තැනක ඇතිවන පිළිකාවකදී මේ විදිහට මුත්‍රාත් එක්ක රුධිරය පිටවීම ඇති වෙන්න පුළුවන්. දැන් මේ රුධිරය පිටවීම සමහර ලාට එකපාරක් විතරක් වෙනවා. ඊට පස්සේ ආයි කාලයකට පස්සේ තමයි නැවත මුත්‍රාත් එක්ක රුධිරය පිටවෙන්නේ. ඒ නිසා එකපාරක් හරි මේ විදිහට මුත්‍රාත් එක්ක ඔබට ලේ ගියොත් ඒක නොසලකා හරින්න එපා. ඒ වගේම පිරිමි පාර්ශවයේ අය මුත්‍රා පිට කරනකොට කිසියම් අපහසුතාවයක් ඇති වුණොත් ඒ ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වන්නට ඕන. යෝනි මාර්ගෙන් රුධිරය පිටවීම ගැන කාන්තාවන් සැලකිලිමත් වෙන්නට ඕන කොහොමද? තමන්ගේ ඔසප් චක්‍රයේ තුල රුධිරය පිටවීම සාමාන්‍ය දෙයක් නේ. හැබැයි ඔසප් චක්‍ර දෙකක් අතරතුර මේ අතර වාරයේදී රුධිරය පිටවීමක් වුණොත් ඔන්න ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම ලිංගික සංසර්ගයකින් පස්සේ ඔබට රුධිරය පිටවෙනවා නම් ඒකත් භයානක තත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී අනිවාර්යෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕන. ඒ වගේම ඔසප් වීම නතර වුණු අම්මා කෙනෙක් අපි කියනවා ආර්තවහරණය වුණා කියලා. එහෙම අම්මා කෙනෙක්ට මාස ගාණක් ගිහිල්ලා හරි අවුරුදු ගාණක් ගිහිල්ලා හරි නැවත ඔසප් වීම පටන් ගත්තොත් ඒ කියන්නේ නැවත යෝනි මාර්ගයෙන් රුධිරය පිට වෙනවා. මේක බොහොම පොඩ්ඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙන්න පුළුවන්. දවසක් දෙකක් තියෙන්න පුළුවන්. ආයේ තව ටික දවසකින් ආපහු පටන් ගන්න පුළුවන්. මෙහෙම දෙයක් තිබ්බොත් රුධිරය පිටවීමක් වුණු පළවෙනි අවස්ථාවේදීම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. ගා කම්මල මේ වගේ වුණාම ලැජ්ජාවෙන් ඉන්නවා තමන්ගේ දුවටවත් මේක කියන්නේ නැහැ. මේක හංගගෙන ඉන්නවා. හරිම ලැජ්ජාවෙන් මේ ආපහු ඔසප් වීම පටන් අරගෙන කියලා. ඒ නිසා මම අපේ අම්මලගෙන් බොහොම ආදරයෙන් ඉල්ලනවා මේ වගේ දෙයක් තිබ්බොත් ඉක්මනට වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙමත් නැත්නම් ගා කාලයක් මේක තියලා අපි හිතමු ගැබ්කෙල ප්‍රදේශයේ හරි එහෙමත් නැත්නම් ගර්භාෂයේ හරි ඇතිවෙනු පිළිකාව ගාක් වර්ධනය වුණාට පස්සේ තමයි මේක හොයා ගන්නට හැකියාව ලැබෙන්නේ. එහෙම වුණාම ප්‍රතිකාර කරන්නටත් අපහසුයි. ඒ නිසා හැමදෙනාම මේ ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ.
ලංකාවේ බහුල පිළිකා වර්ගයක් තමයි මේ මුඛ පිළිකා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපේ මුඛය තුල පරීක්ෂා කරන්නට ඕන. ඒක නිවැරදිව කරන්නේ කොහොමද කියලා මම ඊළඟ වැඩසටහනකදී කියලා දෙන්නම්. දැන් එතකොට අපි හැමදේනාම අපේ කට ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි සැලකිල්ලෙන් ඉන්නට ඕන. අපේ මුඛය තුල සුදු පැහැති ලප ඇති වෙලා තියෙනවා නම් එහෙමත් නැත්නම් රතු පැහැති ලපයක් සුවනවන තුවාලයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕන. විශේෂයෙන්ම බුලත් පිට කන පුද්ගලයන් සහ දුම්පානය කරන පුද්ගලයන් මේ විදිහට මේ තමන්ගේ මුඛය තුල ඇති වෙලා තියෙන කිසියම් හෝ වෙනසක් සම්බන්ධයෙන් සැලකිල්ලෙන් ඉඳලා ඉක්මනටම ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. උදරය ඉදිරියට නෙරායෙමත් පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බඩ ඇතුලේ ඇතිවන සමහර ගෙඩිවලදී මේ විදිහට බඩ ලොකු වෙලා පේන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඩිම්බ කෝෂවල ඇතිවන විවිධ ගෙඩිවලදී. ඒ නිසා ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඊට අමතරව අපේ මේ බඩ ඇතුලේ ඇතිවන විවිධ පිළිකාවලදී බඩේ වතුර එකතු වීමක් සිදු වෙනවා. අපි කියන එසයිටිස් කියලා. එතකොට මේ වගේ අවස්ථාවක් ඇති වුණත් උදරය විශාල වීමක් විදිහට මේක පෙන්වුම් කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඉක්මනට වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕන. ඊට අමතරව අපි හිතමු ඔබේ ශිෂ්ණයේ කිසියම් තුවාලයක් තියෙනවා කියලා සුවනවන. ඉතින් මේ ශිෂ්ණයේ ඇතිවන තුවාල ශිෂ්ණයේ ඇතිවන පිළිකා තත්වයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. කොන්දේ වේදනාව හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. මම මේ ගැන වෙනම වැඩසටහනක් කරන්නම්. හැබැයි අපි හිතමු මේ බර ඉස්සීමක් නැතුව වෙන අපිට විශේෂ හේතුවක් හොයාගන්න බැරුව දිගටම කොන්ද කැක්කුමක් තියෙනවයි කියලා ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. විශේෂයෙන්ම වයස 50ට වැඩි පුද්ගලයන්. මොකද විවිධ පිළිකා තත්ත්වවලදී මේ විදිහට කොන්දේ වේදනාවක් විදිහට ඒක ප්‍රකට වෙන්නට පුළුවන්. ඒ නිසා ඒගෙන සැලකිල්ලෙන් ඉන්න. පිළිකාවලදී ඇතිවන විවිධ රෝග ලක්ෂණ පිළිබඳව තමයි මම අද පැහැදිලි කරලා දුන්නේ. මම අද වැඩසටහනේ කියපු මේ මොන දේ අමතක වුණත් ඔබ මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ ශරීරයේ සිදුවන හැම වෙනසක් ගැනම බොහෝම සෙවිල්ලෙන් ඉන්න ඕන කියන එක. මේ වෙනස ඔබේ ඇහැට පේන අතට අහුවෙන වෙනසක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කමක් වෙන්න පුළුවන්. ඔබට දැනෙන වෙනසක් වෙන්න පුළුවන්. ඒ කොයි දෙයක් මගහරින්න එපා. අමතක කරලා ඉන්න එපා. ගණන් ගන්න නැතුව ඉන්න එපා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා මේ රෝහල් පහසුකම් මේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම පහසු වෙන ඔබට කරගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ ශරීරයේ ඇතිවන ඕනෑම වෙනසක් සම්බන්ධයෙන් ඔබ ඉක්මනටම වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕනේ. ගිහින් එන්න මම ඩොක්ටර් ටී.ආර්.